ආයුබෝවන් අද දවසේ අපි කතා කරන්නේ දේශීය අලවගා වෙන ඉතාම විශේෂ ඒ වගේම හොඳ ඖෂධීය වටිනාකමක් සහ පෝෂණ ගුණයෙන් ඉතාමත් අනූණ ඒ වගේම රසවත් බවින් ගත්තත් ඉතාමත් ප්‍රණීත ආහාරයක් වෙන කටුවල පිළිබඳව තමයි අද කතා කරන්නේ. ඉතින් මේ වීඩියෝ එකේදී අපි කටුවල පිළිබඳව ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් ගත්තහම කටුවලේ වර්ධනය වෙන හැටි එතකොට සිටවන ආකාරය එතකොට ස්වභාවිකව වර්ධනය වෙන හැටි ඒ කරුණු කිහිපේ වගේම කටුවලේ නිකන් ලේසියෙන් පහසුවෙන් ගලවන්න පුළුවන් දෙයක්ුත් නෙමෙයි ඉතාම අපහසු දෙයක් මොකද ස්වභාවික ආරක්ෂාවට එයාටම සකස් වෙච්ච කටුවලලක් සහිතව තමයි එයා සකස් වෙලා තියෙන්නේ දන්නේ නැති කෙනෙක් ගලවන්න ගියොත් කටු වෙනගන්න වෙනවා ඒ වගේම තමයි ඉතාම දැඩි වේදනාවක් තියෙනවා මේ කටුවලින් ඒක නිසා සාමාන්‍යයෙන් කටුවලයක් ගලවනවා නම් හොඳ අවබෝධයක් සහිතව තමයි කටුවලේ ගලව ගන්න ඕනේ. ඉතින් අපි මේ වීඩියෝ එකේ මුලින්ම කතා කරන්න යන්නේ මොකද්ද දැන් අපි මේ කටුවල කියන දේ කොහොමද හැදෙන විදිය ඒ වගේ දේවල් කතා කරන් ආවොත් සාමාන්‍යයෙන් මේක මුලින්ම කැලේට හැදෙන අල වර්ගයක් විදියට ඊට පස්සේ තමයි ටික ටික අපේ අතීතයේ පැරණන් මේවා වගා කරලා ඉවරලා සිටවගෙන කැලෙන් ගලවන් ඇවිල්ලා කාලා ඊට පස්සේ අර රසවත්භාවය නිසාම ගෙවල් වල වගා කරගෙන එහෙම එහෙම ටික ටික ඇවිල්ලා මේ වෙද්දි මේක සාමාන්‍යයෙන් ටික කාලයකට කලින් මීට අවුරුදු 20කට 30කට කලින් වගේ වෙද්දි ඉතාම ජනප්‍රිය ආහාර විදියට මේ දේශීය අල වර්ග අපිට හඳුන්වන්න පුළුවන්. ඒ වුණාට දැන් නූතනයේ වෙද්දි මේ වෙද්දි අල භාවිතය මේ දේශීය අල වර්ග ආහාරයට ගැනීම ඉතාම තුරන් වෙලා තියෙනවා. ඒ වගේම තමයි ඒව වගා කිරීමත් ඉතාම අඩු වෙලා තියෙනවා. ඒ අතරින් ගත්තාම මේ කටුවලේ කියන දේ නම් තවත් ගොඩක් පල්ලෙහෙන් තියෙන්නේ. මොකද අර කටුවලල්ලක් තියෙන නිසා කට්ටිය හිටවන්නත් කැමති නෑ. හිටවලා තිබ්බත් ගලව ගන්නත් කැමති නෑ. අනිත් එක මේකේ කඳු දිගෙත් කටු තියෙනවා. ඒ වගේම තමයි මේකේ කොණ්ඩලල හැදෙන්නේ නෑ. කොණ්ඩලල හැදෙන්නේ නැති නිසා අලය බිම විතරයි හැදෙන්නේ. එතකොට කට්ටිය ගලවන්න කම්මැලි. ඒ හේතු මත සිටවන්නේ නැහැ ආහාරයට ගන්නවත් අඩුයි. හැබැයි පෝෂණ ගුණයෙන් සහ රසවත් බවෙන් ඉතාම ඉහළයි. ඉතින් මෙහෙමයි. අපි දැන් මුලින්ම කතා කරුවොත් මේ අලවල සිටවන ආකාරය ගැන කතා කරුවොත් ඒ කියන්නේ මුලින්දන් පටන් ගන්න දෙපේ අපි සිටවන ආකාරය ගැන චුට්ටක් කතා කරුවොත් සාමාන්‍යයෙන් අපි මේක සිටවීම සිදු කරන්නේ එහෙම නැත්නම් පොළවේ අලයක් තිබ්බත් පැලවීම සිදු වෙන්නේ සාමාන්‍යයෙන් මාර්තු අප්‍රේල් කාලයට. මොකද සාමාන්‍යයෙන් අපි සිටවනවා නම් පෙබරවාරි අග මාර්තු වගේ වෙද්දි වලක් කපලා එතකොට මොනහරි රොඩු ටිකක් කොළ රොඩු ටිකක් දිරාගිය ටිකක් මොනහරි කොම්පෝස්ට් ටිකක් වගේ දාලා පෝර පස් ටිකක් දාලා වල සකස් කරලා සති දෙකක් විතර තියෙනවා. එතකොට පෙබරවාරි අග කැපුවා නම් මාර්තු වගේ වෙද්දි වල හොඳට සකස් වෙලා පදම් වෙලා තියෙනවා. ඊට පස්සේ අපි මේ අලේක පැලකරන සුදුසු කොටසක් අරගෙන ඒක පැලකිරීම සිදු කිරීමයි කරන්නේ සාමාන්‍යයෙන් කටුවලේදී. ඉතින් අපි සාමාන්‍යයෙන් මාර්තු මාසේ එහෙම නැත්නම් පෙබරවාරි මාර්තු මාසේ අග අප්‍රේල් මාසේ වගේ පැල කරපුවාම ඊත් ඒත් එක්කම බක්මහා වැස්ස එනවා. ඊට පස්සේ අප්‍රේල් මාසේ වැස්සත් එක්කලා මේ කටුවල පැලවීම සිදු වෙනවා. පැල වෙලා ඉවර වෙලා නව වැල් ඇතිවීම සිදු වෙනවා. ඊට පස්සේ එයා වැලක් විදිහට වර්ධනය වෙලා මොකක් හරි ශාකයක් එහෙම නැත්නම් අපි ලබා දෙන ආධාරකයක් ඒ කියන්නේ අපි වගාවක් විදිහට කරනවා නම් ආධාරකයක් ලබා දෙන්න පුළුවන්. ඒ වගේම තමයි අපි වගාවක් විදිහට කරනවා නම් අපිට රසායනික පොහොර මොන හරි දානවා නම් එහෙම දැම්ම හැකි. කාබනික පොහොර දානවා නම් එහෙම දැම්ම හැකි. සාමාන්‍යයෙන් බිම් පොහොර ටිකක් වගේ දාලා සිටවනවා නම් හොඳයි. ඒ කියන්නේ වගාවක් විදිහට කරනවා නම් එහෙම නැත්නම් අපේ දේශීය ගොවියෝ පරන්නෝ අතීතේ ඉඳන්ම කරගෙන ආවේ සාමාන්‍යයෙන් ගහක් යට ටිකක් ලොකුවට වල කපනවා. වල කපලා පසබුරුල් කරලා දීලා ඉවර වෙලා ඒකට කොළරු ටිකක් පුරවලා ඒක දාලා ඉවර වෙලා වල පොඩ්ඩක් ජීර්ණ වෙන්න එහෙම නැත්නම් පදම් වෙන්න දීලා ඉවර වෙලා ඒකේ අල කෑල්ල සිට වෙන එකයි කෙරුවේ. ඉතින් සිටවල ඉවර වෙලා ඔන්න කිව්වා අප්‍රේල් වගේ වෙද්දි වහින්න ගන්නවා. ඒත් එක්කලම කුරුල්ල දාලා මේ වැල මතුවීම සිදු වෙනවා. ඊට පස්සේ වැල මතු වෙලා මොකක් හරි අපි ලබා දෙන ආධාරකයක හරි එහෙම නැත්නම් ශාකයක හරි එතිලා එතිලා උඩට ගිහිල්ලා සාමාන්‍යයෙන් මාස 10ක 11ක වගේ කාල සීමාවක් වැල වර්ධනය වෙනවා හොඳින්ම. ඊට පස්සේ තමයි වැල මිය යන්නේ. වැල මිය යෑමත් එක්කලම අපිට පොඩි නිවුස් එක එනවා. මොකද අල සංචිත වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අල සැකසීලා හොඳට අල සංචිත වෙලා තියෙනවා මේ වෙද්දි කියලා. ඉතින් ඇත්තෙන්ම සාමාන්‍යයෙන් මාස 5ක් 6ක් වගේ යද්දී හොඳ පැතිරීමක් සහිතව අපිට දැක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ එයා වර්ධනය වෙවි ප්‍රභා සංශ්ලේෂණය කරනවා. ප්‍රභා සංශ්ලේෂණය කරලා නිපදවන ආහාර කඳ දිගේ පල්ලෙහැට ගෙනල්ලා අලවල සංචිත කිරීම කරනවා. අලවල සංචිත කිරීම කියලා දැන් අර අපි ජාවල වර්ග එතකොට ධම්මල වර්ග විවිධ අල වර්ග දැකලා තියෙනවා. ඒවල සමහරක් වර්ගවල තියෙන්නේ ඒ කාලයක් විදිහට හැදෙන්නේ. හැබැයි මෙයා ඒ කාලයක් විදිහට නෙමෙයි. මෙයා කඳේ කඳයි මුලයි සවිවන ස්ථානයේ මුල් කිහිපයක් විදිහට ගිහිල්ලා තනින් තැනට ඒ කියන්නේ ඒ කාලයක් මෙතන තිබ්බොත් අනිත් අලෙ වෙනම තැනක මෙහෙම මුල් බෙදිලා ගිහිල්ලා ඉවරලා අල තනින් තැනට තමයි මෙයා සංචිත කිරීම සිදු කරන්නේ මේ කටුවලේදී. ඒකත් විශේෂත්වයක්. ඒ වගේම තමයි
මෙයා හොඳින් වර්ධනය වෙන්න අල පැතිරිලා තියෙන ප්‍රදේශයක් තියෙනවනේ ඒ ප්‍රදේශෙම ආවරණය වෙන විදිහට රවුමට හොඳ පුළුල් කටුවලල්ලක් නිර්මාණය කර ගැනීම සිදු කරනවා ඒ කටුවැනල්ල එයාට ස්වභාවික ආරක්ෂාවට වැදගත් වෙනවා මොකද සත්තු මේක ඇවිල්ලි වෙලා කාලා යන්න පුළුවන් මොකද එයා සංචිත කරගන්න කැම ටික එයාට ඊළඟ પરම්පරාව බිහි කරන්න එයා නව පැල ටිකක් බිහි කරන්න එයාට අලවලට ඕන වෙනවා ඒවා ටික කාලා ගියොත් විනාශ වෙන නිසා මෙයාට ස්වභාවිකවම ලැබිලා තියෙන ආරක්ෂාවක් තමයි මේ කටුවලල්ල සැකසීම. ඉතින් අපිත් පරිසමෙන් තමයි එක ගලවද්දි ගලවලා ගන්නෙ. ඒක පිළිබඳව ඉස්සරහට වීඩියෝ එකේදී සඳහන් කරනවා ඉදිරිපත් කරලා තියෙනවා. හරි. දැන් ඔන්න ඔය විදිහට මාස 10ක් 11ක් යද්දී වැල මැරෙනවා. වැල මැරෙනවත් එක්කලම අපිට ඉංගිය හම්බෙනවා. දැන් අල සකස් වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි දැන් අපි සිටවීම සිදු කරන්නේ සාමාන්‍ය මාර්තු වගේ නම් බොහෝ දුරට දෙසැම්බර් වගේ වෙද්දී මේ වැල මැරෙන්න පටන් ගන්නවා. එතකොට අපිට නිවුස් එක එනවා. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් දෙසැම්බර් වගේ වෙද්දි මේක ඇවිල්ලා අපේ පුරාණ ගැමියන්ගේ මතයක් ඈ. මොකද දෙසැම්බර් වගේ වෙද්දි අවිච්චිය කෑ ගන්නවා. අවිච්චිය ඇවිල්ලා කෑ ගහන්න ගන්නවා. අවිච්චිය කෑ ගහන්න ගන්නවත් එක්කලම මේ අලභෝගවල දේශීය අලභෝගවල අල සංචිත වෙලා අල හොඳින් පිරීලා අල ගලවන්න සුදුසු කාලය ඇවිල්ලා කියලා නිවුස් එක එනවා. ඒක තමයි සාමාන්‍යයෙන් අපේ පැරණියෝ. එහෙම නැත්නම් අපේ ගොවියෝ අපේ පැරණි මුතුන් මිත්තෝ ඒකේ අර මෙහෙම නිවුස් එක ඒ කියන්නේ දැන් අපිට වැල මැරෙද්දි බල්ලා ගලවනවා වගේම එයාලත් අවිච්චිය කෑ ගහද්දි ඒ බලල ඉවරලා ඒ සංඥාවට තමයි අල ගැලවීම සිදු කරන්නේ. ඉතින් ඒකත් විශේෂ මතයක් ඒකත්. ඉතින් ඒ විදිහට එක්කෝ අවිච්චිය කෑ ගහද්දි එහෙම නැත්නම් වැල මැරුණගෙන් පස්සේ අපි මේ අල ගැලවීම සිදු කරනවා. අල ගලවන්නේ සාමාන්‍යයෙන් නොවැම්බර් පහු වෙලා සාමාන්‍යයෙන් දෙසැම්බර් පහු වෙද්දි වගේ ගලවන්න ගන්න පුළුවන්. දෙසැම්බර් ඊට පස්සේ ජනවාරි පෙබරවාරි වෙද්දි කොහොමත් ගලවන්න ඕන. මොකද පෙබරවාරි වෙනකම් වගේ තිබ්බොත් අර වැල මැරිලා දැන් මාස දෙකක් විතර තියෙනවනේ. මාස දෙකක් විතර තියෙද්දි අලේ පොළොව යට තිබිලා හොඳ සංචිත වෙච්ච හොඳ කෑම ගොඩක් තියෙද්දි පොළොව යටත් ඉන්න පොඩි පොඩි සත්තු එයාලා උනත් ඒක ආහාරයට ගන්නවා. ආහාරයට ගන්න පොඩ්ඩක් පළදු ගෙරුවාම ඇති. ඊට පස්සේ දිලීර වර්ග විවිධ ලෙඩ රෝග වගේ ඇති වෙන්න පුළුවන්. ඒ ඇති වෙලා අල කුණු වීමේ හැකියාව තියෙනවා. ඒක නිසා අපි ගලවන්න ඕන નિયમિત කාලයට අලේ ගලවා ගැනීමත් ඉතාම වැදගත් වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් අර විදිහට ඇවිල්ලා අපිට පෙබරවාරි වලට කලින් එතකොට ජනවාරි වගේ වෙද්දි දෙසැම්බර් අග ජනවාරි වගේ වෙද්දි ඉතාම යෝග්‍යයි අල ගලවන්න. අපි අලව ගලවා ගැනීම අන්න ඒ විදිහට සිදු කරනවා. ඉතින් ඒ විදිහට තමයි අපිට මේකේ ජීවන චක්‍රය ගැන සඳහන් කරන්න තියෙන්නේ. අපි දැන් වැඩි කල් අරින්න ඕනේ නැහනේ. අපි දැන් අල සිටව ගන්න තැන ඉඳලා කරන දේවල් ටික තේරම කිව්වා. දැන් අපි බලමු අපි අද සූදානම් වෙලා තියෙනවා කටුවලයක් ගලව ගන්න ආකාරය පිළිබඳවත්. ඒකේ වීඩියෝ එක එහෙම නැත්නම් ඒ කොටස බලලා ඉමු කොහොමද දැන් අපි ඒ කොටස කරන්නේ කියලා. ඊට පස්සේ අපි බලමු කොහොමද මේකේ පෝෂණීය වැදගත්කම ඒ ඉතිරි කටයුතු පිළිබඳව ඊට පස්සේ අපි කතා කරමු. දැන් අල ගැලවීම ගැන බලන් දෙයදී ඉතාලම පරිස්සමින් අපි මේ අල ගලවා ගැනීම සිදු කරන්න ඕනේ. මොකද අපි සාමාන්‍යයෙන් විවිධ සාමාන්‍යයෙන් දැන් අපි උදැල්ලක් වගේ පාවිච්චි කරනවා නම් අමාරුයි. මොකද දැන් මම මෙතනදී අරගෙනත් තියන්නේ අපි අරන් තියන්නේ උදැල්ලයි පිහියකුයි මේ නාරාසනය. ඉතින් අපි දැන් උදැල්ල වගේ පාවිච්චි කරද්දී අලයට ඩැමේජ් වෙන්න පුළුවන්. අලයට ඩැමේජ් වුණොත් අපිට හොඳ නිමාවක් සහිත අස්වැන්නක් නෙලා ගන්න බෑනේ. අන්න ඒක නිසා අපි උදැල්ලෙන් හරනවා නම් ටිකක් පුළුල් පරිසරයක් සහිතව මේ මං ඉඳගෙන ඉන්නෙත් කලින් අලයක් ගලවපු වලකමයි. ඉතින් මේ වගේ පස් ඈඩ් කර ගැනීම මුලින්ම. එතකොට කටු ටික කපා ගැනීමට දක්වා පමණයි අපි උදැල්ල ප්‍රයෝජනෙට ගන්නෙ. එහෙම නැත්නම් ඈතින් තියෙන ලොකු පස් ප්‍රමාණයක් අයින් කර ගන්න තියෙනවා නම් තමයි උදැල්ල ප්‍රමාණ අපි භාවිතා කිරීම සිදු කරන්නේ. ඊට පස්සේ අපිට මේ නාරාසනෙත් වැඩි බලයක් යොදන්න නැතුව යන්තම් මේවා කරලා ඊට පස්සේ බොහෝ දුරට අපි මේක අත් දෙකෙන්ම තමයි ගලවලා 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 ඉවත් කර ගැනීම සිදු කරන්නේ. මේ පිහියන චුට්ටක් පස් ඉවත් කර ගැනීම වගේ දේවල් ටික තමයි කරන්නේ. ඉතින් උපකරණ විදිහට මම මේ ටික තමයි යොදාගෙන තියෙන්නේ. අපි බලමු කොහොමද මේ වීඩියෝ එක සිදු කරන්නේ. එහෙම නැත්නම් අල ටික ගලව ගන්න කොහොමද කියලා බලලා ඉමු. දැන් අපි අලය ගලවා ගැනීම ගැන කියද්දී අපි මෙතන මේ අලය ගලව ගන්න අවිලා තියෙන්නේ. අපි අර සිටව ගන්න ආකාර දෙකක් ගැන කිව්වනේ. එකක් තමයි අපි වලවල් කපලා වගාවක් විදිහට සිදු කරනවා නම් ඒ විදිහට කිව්වා. අපි එහෙම නෙමෙයි මෙතන මේ ලොකුවට වලක් කපලා මේ ගහක් යටින් ලොකුවට වලක් කපලා වල හොඳට පොහොර කරලා වලට රොඩු කුණු ටිකක් දාලා පොහොර ටිකක් දාලා ඉවර වෙලා අපි කලින් නෙලාගත්තු අස්වැන්නේ හොඳ මෝරපු අල කැබැල්ලක් පැලුණාගෙන් පස්සේ ගෙනල්ලා ඉවරලා මෙතන ස්ථානගත කරලා පැල කරලා මේ විදිහට මේ බෙලි ගහක් තියෙන බෙලි ගහට වැල දුවන්න දීලා තියෙන්නේ. ඉතින් අපිට දැන් දැක බලා ගන්න පුළුවන් අපි මේ විදිහට වටේ පස් ස්තරයේ උදැල්ලක් භාවිතා කරලා ඉවත් කර ගැනීම සිදු කෙරුවා. මොකද උදැල්ල ටිකක් රළු වැඩි මේ අලේ ගලව ගන්න. ඊට පස්සේ ඉතුරු අපි මෙහෙම අතින් සහ මේ නාරාසනිය සහ එතකොට මේ පිහිය භාවිතා කරලා තමයි ඉවත් කර ගැනීම සිදු කරන්නේ. ඉතින් බලන්න මේ වැල මෙන්න මේ විදිහට තියෙනවා. වැල උඩට ගිහිලා තියෙනවා. වැලෙත් හොඳට කටු තියෙනවා. සෑහෙන්ට කටු තියෙනවා. ඒ වගේම තමයි මේ වටේට කටු වලල්ල පිහිටලා තියෙනවා. ඉතින් අපි පරිස්සමෙන් කටු වලල්ල කපලා ඉවත් කරගෙන කටු වලල්ල ඉවත් කරලා තමයි අලේ ගලවා ගැනීම සිදු කරන්නේ.
ඇත්තම කියන්න ඕන දැන් අපි මේ ගලවගත්තු වලේ සෑහෙන කොටසක් ඒ කියන්නේ අස්වැන්නෙන් සෑහෙන කොටසක් අපිට ගලව ගන්න පරක්කු වෙච්ච හින්දම අලේ මෙතනදිම කුණු වෙලා තියෙනවා කුණු වෙලා කියන්නේ අලේට යම් යම් ඒ කියන්නේ දැන් අලේ හොඳින් මේ පිටිගතියට ඇවිල්ලා හොඳට ආහාර ගබඩා කෙරුවගෙන් පස්සේ සත්තු උනත් මේකට කිට්ටු වෙන්න ගන්නවා එතකොට යාලා හානි කරපුවාම එහෙම පසේ තියෙද්දි කුණු වෙන්න බලනවා ඒ වගේ දේවල් වෙන්න බලනවා ඉතින් ඒක සාමාන්‍ය දෙයක් ඉතින් ඇත්තම මේ ඔයාලට පේනවා තවාල තියෙනවා මෙතන අතර ගන්නත් බෑ ගොඩක් ප්‍රමාණයක් තියෙනවා හොඳ අල ප්‍රමාණයක් අපිට අස්වැන්න විදිහට මේ තනි වැලකින් ලැබිලා තියෙනවා ඇත්තම මේ කටුවල වලිනුත් අනික ඉතින් අපි ගලවගත්තු කටුවලය පස්සිවත් කරලා සුද්ධ කරලා සෝදගත්තයන් පස්සේ මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ මේ අල කිහිපයක් තියෙනවා ඉතින් ඇත්තම කියන්න ඕන අපිට මීට වඩා හොඳ අස්වැන්නකට යමේ හැකියාව තිබ්බ අපි નિયમિત දිනේට මේ අලේ ගලවගත්තා නම් අපි ගලවගද්දි පෙබරවාරිත් පහ වෙලා පෙබරවාරි පහේගෙන එන්නේ ඉතින් ඒක නිසා පොළව තුලදීම මේ වගේ ටිකක් ලොකු හොඳින් බැහැලා තිබ්බ අල දෙකක් කුණු වෙලා තිබ්බා ඒ කුණු වෙලා තිබ්බේ අර ගලවන්න පරක්කු වෙද්දි සත්තු කාලේ ඉවරලා හානි වෙලා ඊට පස්සේ පණුව ගහලා පොඩ්ඩක් කුණු වෙලා තිබ්බේ කුණු වෙලා අපි ඒ අල දෙක අයින් කරුවා ඒකත් එක්කලා තමයි අපි මේ වගේ අසන්නකට ගියේ ඉතින් අපිට දැක බලා ගන්න පුළුවන් මේ විදිහට කටු ගතියට බූල් ගතියට මෙන්න මේ වගේ කිඳි වගේ තියෙනවා මේ අලවල ඒ වගේම තමයි දැන් ඊට පස්සේ අපි මේ අලවල තියෙන පෝෂණීය වැදගත්කම ගැන කතා කෙරුවොත් එහෙම නැත්නම් අපි දැන් මේකට ආහාරයට ගත්තාම මේක ඇති වැදගත්කම පිළිබඳව අපි කතා කෙරුවොත් දැන් ඇත්තෙන්ම අපි සාමාන්‍යයෙන් මේක අපි ආහාර විදියට ගැනීම සිදු කරනවා අල ව්‍යංජන විදියට සකස් කරලා ගන්නවා ඒ වගේම තමයි වැදගත්ම දේ තමයි අපි මේ කටුවල තම්බල තමයි ආහාරයට ගැනීම සිදු කරන්නේ සාමාන්‍යයෙන් අපිට කටුවල තැඹීමේදී අපි මේක හොඳින් සුද්ධ කරලා මේකේ වටේ පොත්ත ඉවත් කරලා ඊට පස්සේ පොඩි කෑලි වලට කපාගෙන එක්කෝ ස්ටීම් එකේ එහෙම නැත්නම් ජලයේ දාලා තඹ ගන්න පුළුවන් මේ කටුවල වල විශේෂත්වය තමයි මේකේ පිටිගතිය වැඩි හින්දා අනිත් අල වර්ග වලට වඩා පිටි ඒ කියන්නේ වැල්ලලත් එක්කලා බලද්දී පිටිගතිය වැඩි හින්දා මේක අපි වතුරේ දාලා තැඹුවොත් මේකට අර පිටි වෙන්න බලනවා වැඩි ඒකත් එක්කලා අපි මේක ස්ටීම් එකේ වගේ තඹ ගන්නවා නම් ගොඩක්ම හොඳයි එතකොට හුමාලයෙන් තැඹෙද්දී මේකේ අර අල බෙරි වෙලා කැඩිලා යන්නේ නැහැ හොඳින් රසවත්ව හොඳට පෙනුමට ප්‍රියමනාප ආහාරයට ගැනීම හැකියාව තියෙනවා ඉතින් අපි බොහෝ දුරට මේක තම්බලයි ආහාරයට ගැනීම ගන්න ඒ වගේම මේක විවිධ ආහාර වර්ග සකස් කිරීමටත් අපිට අල වර්ග යොදා ගන්න ආහාර වර්ග සකස් කිරීමටත් යොදා ගැනීම හැකියාව තියෙනවා ඉතින් අපිට ඉතාමත් පෝෂණ ගුණෙන් අනූන ආහාරයක් විදිහට පිෂ්ඨය හොඳින් අන්තර්ගත වෙන ඒ වගේම අනෙකුත් අවශ්‍ය කරන පෝෂණ ද්‍රව්‍යත් හොඳින් අන්තර්ගත වෙන හොඳ උදේ ආහාරයට ඉතාමත් යෝග්‍ය ආහාරයක් විදිහට හැඳින්වීමේ හැකියාව තියෙනවා ඒ වගේම තමයි මේක බර ආහාරයක් ඒ කියන්නේ කෑවගෙන් පස්සේ හොඳට බඩට දැනෙනවා ඒ කියන්නේ ඇඟට හොඳින් ශක්තිය ලබා දෙන ආහාරයක් ඉතින් මේ වගේ දේවල් තමයි අපි ආහාරයට ගන්නත් ඕනේ පුළුවන් තරම් ඒකත් මතක් කරනවා ඒ වගේම තමයි ඉතින් දැන් අපි මේ වීඩියෝ එක මේ විදිහටයි පෙළගස්සලා තියෙන්නේ වීඩියෝ එක නිමා කරද්දි කියනවා ඔයාලටත් පුළුවන් නම් ගෙවල් වල ඉන්න ගමන් මේ විදිහට කටුවලයක් හරි කටුවලයක් වැල්ලලයක් මොකක් හරි හම්බුනොත් ඒකෙන් කෑල්ලක් එහෙම නැත්නම් කොණ්ඩෝල් කෑල්ලක් වගේ හම්බුනොත් ඒකක් හරි ගෙදරක සිටව ගන්න බඳුනක උනත් සිටව ගන්න පුළුවන් කොණ්ඩෝල් අලයක් වගේ සිටව ගන්නවා නම් ටිකක් ලොකුවට බඳුන සකස් කරලා උනත් සිටව ගැනීමේ හැකියාව තියෙනවා එහෙම නැත්නම් ඔය වැල්ලලයක් මොකක් හරි හිටව ගන්නවා නම් ඔය ගහක් යටින් වගේ ඉඩ තියෙන තැනකින් වලක් කපලා පොඩ්ඩක් වල පෝර කරලා ඉවර වෙලා එහෙම නැත්නම් කටුවලයක් වගේ සිටව ගන්නවා නම් එහෙම සිටවා ගැනීමේ හැකියාව තියෙනවා අනිත් දේ තමයි සාමාන්‍යයෙන් අපි මේ අලේ නම් සියලුම කොටස් ආහාරයට ගැනීම සිදු කරනවා සාමාන්‍යයෙන් අපිට සිටවන්න ගද්දී මේක අපි සාමාන්‍යයෙන් අප්‍රේල් වගේ වෙද්දි මාර්තු අප්‍රේල් වෙද්දි මේකේ දලු දාලා කුරුල්ල ඇතිවීම සිදු වෙනවා අන්න ඒ කුරුල්ල ඇති වෙන ස්ථානයෙන් කපල සිටවීමේ හැකියාවක් තියෙනවා ඒ වගේම විශේෂයෙන්ම මේ වගේ පොඩි අල තියෙනවනේ මේ පොඩි කටුවල තියෙන්නේ පොඩි කටුවල අලේ පිටින්ම සිටවීමේ හැකියාව තියෙනවා අපි කෑලි කපල සිටවද්දී කෑලි කැපුවම ඒ පෘෂ්ඨය නිරාවරණය වුණාම ඒකට හානි වෙයි වෙලා අලේ කුණු වෙන්න පුළුවන් එතකොට පැලේ නිසියාකාර වර්ධනය නොවෙන්න පුළුවන්
එහෙම කෑලි කපලා හිටවද්දී අපි සාමාන්‍යයෙන් කුරුල්ලෙක් වර්ධනය වෙන්න තියලා නිවැරදිව පොඩ්ඩක් බලල ඉවරලා තමයි සිටවා ගැනීම සිදු කරන්නේ. ඉතින් ඔන්න සිටවා ගන්න ආකාරයගෙන නැවතත් චුට්ටක් කිව්වා මේ වගේ දෙයක් ගෙදර දොරේ ඉන්න ගම සිටව ගන්නා නම් ලොකු පළදායි යෙදුමක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් ඒකත් මතක් කරමින් අපි වීඩියෝ එක නිමා කරනවා. වීඩියෝ එකත් එක්කලා එකතු වෙච්ච ඔක්කොටම ස්තුතියි. වීඩියෝ එක නිමා කරන මොහොතේ මතක් කරනවා ඔයාලා තවම අපේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එතකොට අපි මේ වගේ වීඩියෝ එකක් දැම්ම ගමන් ඔයාලට notification එකක් එනවා. ඔයාලට පුළුවන් මේ videos බලලා මේ වල ඔයාලා නොදන්න දේවල් තියෙනවා නම් දැනගන්න. ඒ වගේම තමයි ඔයාලා ගෙවත්තට උද්‍යානයට එකතු කරගන්න පුළුවන් කරුණු එකතු කරගන්න පුළුවන් වීඩියෝ වල වැදගත් දේවල් තියෙනවා නම් ඒවත් එකතු කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් වීඩියෝ එකත් එක්කලා එකතු වෙච්ච ඔයාලා ඔක්කොටම ස්තුතියි.